आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති අඟහරු ග්‍රහයවත් කුජ ග්‍රහයා වූ මේෂ ලග්නේ. මේෂ ලග්නේ මෙන්න ආයේ බලන්න. ඉතින් මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍රභාවයට පැමිණීම කොහොමද? හැබැයි මෙහෙමයි. සෙනසුරු ග්‍රහය වක්‍රභාවයට පැමිණීම පමණක් අපිට සලකලා පලාපල කියන්න බෑ. මොකද හේතුව අනිකුත් ග්‍රහයන්ගේ බලපෑමුත් තියෙනවනේ. මොකද එක ලග්නයේ තුළ ඇත්තටම සෙනසුරු ග්‍රහය පමණක් නෙමෙයි ඉන්නේ ඔබේ ක්‍රියන් සටහන තුළ. අනේ ඒක නිසා මේක අපි ටිකක් සූක්ෂමව කතා කරමු සෙනසුරු ග්‍රහය වක්‍රභාවයට පැමිණීමත් එක්ක අනිකුත් ග්‍රහ පිහිටීම් එක්ක කතා කරමු කොහොම වේවිද මේ මේෂ ලග්න හිමියන්ට කියලා. ඉතින් මේ මේෂ ලග්න හිමියන්ට විශේෂ දෙයක් කියන්න ඕන මේ ඔබගේ 11 වෙනි භාවයේ තමයි සෙනසුරු ග්‍රහය වක්‍රභාවයට පැමිණෙන්නේ මේ පැමිණිලා තියෙන දැනටමත් ජුනි 30 වෙනිදා වෙද්දි. නමුත් දැන් අපි ජූලි මාසයේ පලාපල කතා කරන්නේ ඒ නිසා ජූලි මාසය ගැන අපි කතා කළ යුතු නැහැනේ. ඉතින් විශේෂ වශයෙන් මේ දේ තුළ මේ සෙනසුරු වක්‍ර වීමේ ප්‍රබලම කාල පරාසයත් එක්ක අපි කතා කරොත් මේ අගෝස්තු මාසේ 15 වෙනිදාත් නොවැම්බර් මාසේ 15 වෙනිදාත් අතර කාල සීමාව තමයි අපි වැඩි වශයෙන් මේ මාස 3 තමයි වැඩි වශයෙන් කතා කරන්නේ ජූනි 30 ඉඳලා නොවැම්බර් 15 දක්වා මේකේ බලපෑම් තියෙනවා මේ කියන බලපෑම් ටික ටික මේ කාල පරිච්ඡේද තුලත් සිදුවිය හැකි නමුත් අර විශේෂිත ලෙස අගෝස්තු 15 නොවැම්බර් මාසේ 15 වෙනිදාත් අතර මාස 3 ගැන අපි මෙතනදී වැඩි වශයෙන් කතා කරනවා ඉතින් මේෂ ලග්නියන්ගේ 11 වෙනි භාවය කියන්නේ මුදල් ලැබීම් ගැන කියන ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් අයස්ථාන ලෙස හැඳින්වෙන තැන ඉතින් එතන තමයි සෙනසුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නේ දැන් වසර දෙකකට ආසන්න කාල පරිච්ඡේදයක් ඉඳලා ඉතින් ඔන්න ඔතනදී වක්‍ර භාවයට පැමිණුණා තව කාරණාවක් කියනවා දැන් මේ පොදුවේ ගත්තොත් මේෂ ලග්න හිමියන්ට යම්කිසි ආකාරයේ ඒ රාශියක පිහිටීමක් නැහැ කියන්නේ ඔය ලග්නේ රාශියකයක්වත් අෂ්ටමේ රාශියකයක්වත් කොහෙත්ම මේ හැම
මේෂ ලග්නෙමෙන්ටම පිහිටන්නේ. නමුත් ඔබේ පුද්ගලිකයන් සටහන් ඔබ උපතේදී තිබ්බ ඔබේ කේන් සටහන් තුළ පිහිටීම් අනුව සමහරුන්ට ඒ පිහිටීම තිබිය හැකි. විශේෂ වශයෙන්ම කතා කරොත් ඔබගේ උපන් කේන්ද්‍ර සටහන තුළ චන්ද්‍රයා, ඒ නැත්නම් සඳු ග්‍රහය 10, 11, 12 කියන තැන්වල තැන්පත් වෙලා හිටියොත් ඔන්න ඔබට ඔබේ පුද්ගලික ඔබට ජන්මේ රාශියක් පිහිටනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තහම චන්ද්‍රයා හතරනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා ඔබගේ. අන්න හතරනි භාවයේ තැන්පත් වෙලා හිටින උපන් කේන් සටහන් තුළ නැත්නම් සඳු කියලා සඳහන් වෙලා තිනන ඔන්න ඔබට චන්ද්‍රාෂ්ටමේ රාශි තත්ත්වය ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ඒ විශේෂිත ඒ රාශිය ගත්තොත් ඔන්න ওই වගේ පිහිටීමක් තියෙන. ඒ නිසා අර සමහරු ඒ රාශියකට බයයි. ඒ රාශියක තියෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න බෑ. දැන් ඔබ ගිහිල්ලා කේන් සටහන් පරීක්ෂාගාරයට ගොඩාක් දුරට ඔබට කියෙවෙන්නේ නැහැ නේ. ඒ නිසා මම මේ කියන්නේ අන්න ওই තැන්වල ඔබේ උපන් කේන් සටහන් තුළ පිහිටීම තියෙනවා නම් 4, 10, 11, 12 කියන තැන්වල චන්ද්‍රය නැත්නම් සඳු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා. ඔබට පුද්ගලිකව ඒ රාශියක ක්‍රියාත්මක වෙනවා බය වෙන නෙමෙයි කිව්වේ දැනගන්න. දැනගැනීම නිසා මොකද හේතුව මේ වීඩියෝ අවසානයේදී කියනවා මොන ඒ රාශියක තිබ්බත් ඔය ඒ රාශියක කියන දේවල් තුළ අසුඵල ඉතරනේ යම්කිසි මම කිව්වනේ මුලින්මත් සුභඵලක් තියෙනවා කියලා. අන්න ඒ දේවල් ළඟා කරගෙන මේ අසුඵල සම්පූර්ණ නැති කරගන්න ක්‍රමවේද. ඒ නිසා වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් ඔබ අනිවාර්යෙන් කරන්න. එතකොට ඒ රාශියවල කොහෙන්ද බය විය යුතු නැහැ. මොකද දැන් කොහොම වුණත් ලබන වසරේ මාර්තු 29 න් පස්සේ අවුරුදු 7 හමාරක ජන්ම ඒරසක තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවනේ. කොහොම ගියත් මේෂ ලග්නිමියන්ට ඉතින් ඒක ගැන බය වෙන්න නෙමෙයි කියන්නේ. ඒකට අපි ඒ වෙද්දි ලෑස්ති වෙන විදිහ අපි කතා කරමු. කලබල වෙන්න එපා. අපි මේ කාල පරිච්ඡේද ගැන විශේෂයෙන් කතා කරමු. ඉතින් නොවැම්බර් මාසේ 15 දක්වා කාල සීමා තුළ ගත්තාම ඔබ මේ රැකිරක්ෂා ව්‍යාපාර ගැන බලාපොරොත්තු වෙන්නේ දැනගන්න. ඔබේ සෞඛ්‍ය ගැන දැනගන්න කැමැත්තෙන් ඇති. පෞල් ජීවිත, කුටුම්බ ජීවිතය, අධ්‍යාපන ලැබෙන අධ්‍යාපනය. ඉතින් මුලින්ම කැමතිනේ මේ ආර්ථික තත්ත්වයන් ගැන රැකිරක්ෂා ව්‍යාපාර ගැන දැනගන්න. ඉතින් විශේෂයෙන් මේ රැකිරක්ෂා ව්‍යාපාර තුළ මේෂ ලග්නෙමිය මේ කාල පරිච්ඡේදය තුළ තරමක් දුරට අර පහුගිය කාලයට සාපේක්ෂව ටිකක් උද්‍යෝගකාරීව කටයුතු කරන තත්ත්වයන් නම් පෙන්වුම් කරනවා. යම්කිසි පොඩක් පිබිදීමක් අර ඔබගේ යම්කිසි පසුබෑමක් ලැබිලා තිබ්බනම් මොකද ව්‍යාපාරයක් තුළ හෝ යම් තාක් දුරට ඔබගේ ආදායම් තත්ත්වය තුළ ලැබීම් තුළ රැකියාව තුළ ඔන්න ඒ තත්ත්වේ තරමක් දුරට වෙනස් වෙලා ඔබ යම්කිසි ආකාරයකින් ටිකක් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරනවද පහුගිය කාල සීමාව තුළ ගොඩාක් දුරට ඔබ අර සැලසුම් කරන තරම් ක්‍රියාත්මක වීමක් තිබ්බේ නැහැ ගොඩාක් දුරට මේෂ ලග්නෙමියන්ගේ. හැබැයි සාපේක්ෂව ටික යහපත් අත තිබ්බා. හැබැයි ඔන්න මේ තත්ත්වය තවත් යම් තාදුරට යහපත් පැත්තකට පොදුවේ බහුතරයක් මේෂ ලග්නෙමියන්ට බලාපොරොත්තු වෙකි කාල සීමාවක් තමයි මේ කාල පරිච්ඡේද සෙනසුර වක්‍රභවයෙන් ගමන් කරන තත්ත්වය. මේක විශේෂයි අගෝස්තු 15ක් නොවැම්බර් 15ක් අතර කාල පරිච්ඡේද. ඒ නිසා මේ කාල පරිච්ඡේදය ඔබ කරන රැකිරක්ෂා තුළ ඔන්න යම්කිසි වෙනසක් ඇතිවීමක් තියෙනවා. හැබැයි වෙනස තුළ වෙනසක් කිව්වකම සමහරු බය වෙනවා රැකියාව අහිමි වේවිද නැත්නම් මගේ ආදායම් තත්ත්වය නැති වේවිද කියලා. එහෙම වෙනසක් නෙමෙයි. මේක යහපත් වෙනසක් තමයි බහුතරයක් දෙනාට මේෂ ලග්නෙමියට සිද්ධ වෙන්නේ. මොකද මේ යහපත් වෙනස කියන්නේ සමහරට ඔබ රැකියාව මාරු කරાવી. හැබැයි මාරු කරද්දී ඔබට තිබිච්ච ආර්ථික තත්ත්වය වඩා යහපත් ආර්ථික තත්ත්වයක් හැදෙන්නේ. හැබැයි ඔබට මම මෙහෙම යෝජනාවක් කරනවා. මොකද මේ කාලපරිච්ඡේදය දැන් අපි කියන්නේ මාර්තු මාසයේ 29 වෙනි පස්සේ 2025 ඔන්න ඔබට ඒ රාශියක තත්ත්වෙකුත් ආරම්භ වෙන වසර 7 හමාර කියලා. ඒක නිසා ඔබ මේ කාල පරිච්ඡේදය තුළ කළ යුත්තේ සියලු දේ හිතර අරගෙන ඒ රාශිය තත්ත්වෙට මුහුණ දෙන්න නම් ඔබ තුළ තියෙන ඔබේ ආදායම් මාර්ග රැකියා ව්‍යාපාර ස්ථාවර කර ගැනීම. ඒ කියන්නේ දැන් රැකියා විට විට මාරු කර කර අර ඉන්න එක නෙමෙයි. එක තැනකදී හොඳ ස්ථාවරත්වයක් අර ඔබ තුළ ස්ථිරත්වය රැකියාව ඒ වගේම ඔබගේ ඒ ලැබෙන ආදායම් තත්ත්වයන් තුළ කියන්නේ වැටුප හෝ යම්කිසි ආකාරයකින් ලාභ ලැබෙන දේවල් තුළ වුණත් ඒක ස්ථාවර මේ මාසය තුළ මෙන්න මේක ස්ථාවරත්වය තුළ ලැබෙනවමයි කියන පදනමද ඒ ලැබෙන දේ ඔබට යම්කිසි ආකාරයකින් ඔබගේ ජීවිතය ගෙවා ගන්න ඒ ඔබගේ යම්කිසි ඉලක්කයකට ළඟා වෙන්න ප්‍රමාණවත් කියන තැනට හැකියක්මෙන් සකසාගත යුතු වෙනවා. මෙන්න ඔබට හොඳ කාලයක් මේක මේ බෝනස් කාලයක් කියලා මම කියන්නේ. ඒ කියන්නේ ඔය ඉදිරියේදී එන මේ කාලයට මුහුණ දෙන්න මේ මාස 3-4 කාල සීමා තුළ ඔබ හරියට ක්‍රියාත්මක වුණොත් ඔන්න ඔබට ස්ථාවරත්වයක් හදා ගන්න පුළුවන්. එතකොට අර කාල සීමා තුළ උනත් පසුබෑමක් ලොකුවට සිදු වෙන්නේ නැහැ. අන්න ඒක නිසා අපි උපක්‍රමශීලී විය යුතුයි. මේ දේවල් කියන්නේ දැන් ඒ රාශකයක් එනවා මාර්තු 29 න් පස්සේ කියලා ඔබ බය කරන්නෙම නැහැ. ඒක එකක් එනවා. අපි සූදානම්මු. අර කූඹියෝ වගේ අර වහින්න කලින් ඒගොල්ලෝ එනවා කියලා දැනගෙන ඒවා ආහාරයේ වැහි කාලට ඇතිවෙන්න එක්ට්‍රස් කරගන්න. ඒ වගේ ඔබ ඒ කාල සීමාවට මුහුණ දෙන්න ඔබේ ආර්ථික ස්ථාවර කරගත යුතුයි. අන්න ඒ தත්ත්වය ඔබ ගොඩක් උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය ඔබට හැකියාවක් පවතිනවා. ඔබ ව්‍යාපාර කළත් මේ කාල ව්‍යාපාර තුළ ලාභ ඉහළ වෙන කාල පරිච්ඡේදය. මේ කාල පරිච්ඡේදය තුළ යම් කිසි ආකාරයෙන් ඔබ අර හවුලේ ව්‍යාපාර කටයුතු කරන් කියන ඔබ මේ තනියම දෙයක් කරන්න උත්සාහ කරන කාල හවුල් කරුවලා සමග නම් පොඩි පොඩි ගැටලු මතුවෙනවා. මේ කාලේ පොඩ්ඩක් ඔබ වුණත් යම් කිසි අර ඔබ උත්තජ්ජ භාවයකින් කටයුතු කරන තත්ත්වයක් පෙන්වුම් කරනවා. විශේෂම රැකියාව තුළ ගත ව්‍යාපාර තුළ ගත අනිත්‍යත් එක වැඩ කරද්දී
තමන්ගේ මතය 100%ක් නිවැරදි කියන මතේ ඉඳන්ම කටයුතු කරන්න වග බලාගෙන නෑ. මෙහෙමයි, තමන් ගැන විශ්වාසයක් නැතුව කටයුතු කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. නමුත් තමන්ගේ මතය තුල ක්‍රියාත්මක වෙද්දී අනිත් අය කියන දේවල් තුලත් ගත යුත්තක් තියෙනවා ගන්න. ඔවුන්ට පොඩක් ඇහුම්කන් දෙන්න චුට්ටක් උත්සාහ දරන්න. මොකද මේ කාල පරිච්ඡේදය තුළ නැත්තම් අර සමහරත් තැන්වලදී ඔබට නොහැඟෙන කාරණා, ඔබට යම්කිසි අතපසු වන කාරණා හේතු කොටගෙන අන්න ඒ වගේ අර ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ඉඩකඩ පවතිනවා. අන්න ඔබට පැහැදිලිද මම කියන දේ? ඒ නිසා අනිත් අය කියන දේ 100%ක් බැහැර කරගන්න යන්නත් එපා, 100%ක් පිළිගන්න යන්නත් එපා. ගත යුත්ත ගන්න ඔබ ඔබ ඒ දේ අරගෙන ඔබ තුලින් ස්වාධීනව හිතලා තීන්දුව తీන ගන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේදවල. මොකද මේ කාල පරිච්ඡේදය ඔබේ ජීවිතේ ඉදිරි වසර 8ක විතර කාල පරිච්ඡේදයක් ගැන තීන්දුවක් තීරණයක් ගන්න කාල පරිච්ඡේදයක් මේක. මේ කාලේ ඔබ මේ தත්ත්ව ස්ථාවර කරගත්තොත් ඉදිරි වසර 8 තුලම ඔබ යම් තාක් තුලට අර ස්ථාවරයි. නැත්තම් ඒ කියන්නේ ඔබ ගැන ඔබට විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන් ආර්ථික මට්ටමක් ගොඩනගා ගත යුතුයි. ඒක නිසා ඔබ දැන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් නැත්නම් රැකියාවක් තුල යනවා ඔන්න ස්ථීර තීරණයක් ගන්න මේක වෙනස් කරන්නේ නැහැ. මේක තුල මම ඉදිරියට යනවා. මේක මම ගොඩනගා ගන්නවා පියවරෙන් පියවර. ගොඩනගා ගනිමින් යනවා. මොන බාධකයාවත් මම මේ දේවල් වෙනස් කර ගන්නවා. මේ දේවල් එක්ක යම්කිසි ආකාරයේ අඩුපාඩුකම් තියෙනවා නම් දැම්ම මේව ගැන. මේ ව්‍යාපාර තුල තියෙන අඩුපාඩුකම් ඒව ගැන හොඳට හොයලා බලලා කටයුතු කරන්න වග බලා ගන්න. එතකොට ඉදිරිය ගැන කිසිසේත්ම මේෂ ලග්නෙමියා බිය විය යුතු වන්නේ නැත. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම ව්‍යාපාර කරන මේෂ ලග්න හිමියන්ට දැන් මම කියවනේ හවුල් කරුවන්ගෙන් පොඩක් ඈත් වෙන්න හේතු කාරණා දෙනවා කියලා. ඒවා හේතු කොටගෙන යම්කිසි ආකාරකින් අර ඔබට යම්කිසි මූලික වශයෙන් මූල්‍යමය පසුබෑමක් මතුවේවිද? නෑ, එහෙම වෙන්නේ නැහැ. කලබල විය යුතු නෑ. හැබැයි හදිසි තීන්දුව తీරන ගද්දී ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද හේතුව අර එන ආවේගය මම කියන්නේ මේලා ඔබ නිවැරදි 100%ක් යපුච්ච උද්දච්චකමක් තියෙනවා කියලා. ඉතින් තරහෙන්ද පහම කිව්වට මාත් එක්ක. ඉතින් ඒ කිව යුතු දේ නිසා කියන්නේ. ඉතින් ඒ දේ තුල අර හදිස්සි තීරණ ගත්තොත් ඔබට ගැටලුවක් වෙනවා. මොකද මම කිව්වා ඔබට මේ වෙලාවේ ස්ථාවරත්වයක් එක කටයුතු කරන්න. ස්ථාවරත්වයක් හදාගන්න බුද්ධිමත් විය යුතුයි. සමහර තැන්වලදී ඇත්තටම ඔවුන්ගේ අඩුපාඩුකම්, හවුල්කරුවන්ගේ අඩුපාඩුකම්, ගැටලුකාරී තත්ත්වයන් තියෙන පුළුවන්. රැකියා කරන ස්ථානය තුලත් ගැටලුකාරී තත්ත්වයන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ දේ තුල ඒක යම්කිසි ආකාර ඉලක්ක කරගැනීමෙන් මේ වෙලාවේ ඒ දේවල් නේ එක පරිවත් වෙන ඔබ කළ යුත්තේ. යම්කිසි දේ ඔබට ඒකේ අවිනිශ්චිත භාවයක් දැනෙනවා. හවුල් ව්‍යාපාර තුල අවිනිශ්චිත භාවයක් දැනෙනවා. අරගොල්ලෝ එතරම්ම යහපතට කටයුතු කරන්නේ නැහැ. රැකියාව තුලත් එතරම්ම අවිනිශ්චිත භාව යම්කිසි විනිශ්චය කියන්නේ ස්ථාවර භාවයක් නැහැ කියලා හිතුණොත් ඔබ ටික දවසක් එතන එහෙම ඉන්න ගම ඔබ දැන් එතන ඉවත් වෙනවා නම් නැත්තම් ඔබ ව්‍යාපාරයේ හවුල්කාරයෙක්ගෙන් ඉවත් වෙනවා නම් අර ඔබ ඉදිරියට යන ගමන ගැන සැලසුමක් හදලා යම් තාක් දුරට හෝ ක්‍රියාත්මක කරනතුරු ඔබ රහස ඒකටතු කරන් යන ගම ඔබ යම් ඔබේ තියෙන දේ මාසයක් දෙකක් රැකගෙන යන්න. අන්න ඒතර මෙතන තියෙන මේ මාස දෙක තුන මේ විශේෂ නොවැම්බර් මාසයේ කාල සීමාව තුළ රැකියාවෙන් ඉවත් වෙනවා නම් ඒ මාස තුන ඔබ මේන රැකියාව වැඩ කරන ගමන් අලුත් රැකියාවක් හොයන්න ගන්න. අන්න අලුත් රැකියාව ස්ථිර වුණ ගම මාරුවෙන් ව්‍යාපාරය යම්කිසි හවුල් ව්‍යාපාරයක් නවත්තනවා නම් ඒ හවුල් ව්‍යාපාරය එහෙම කරන් යන්න. ඔබ යම්කිසි ඔබේ තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒ දේ තුළ තර මූලික අවධිය ගෙවිලා පොඩි ස්ථාවර භාවයක් රැඳෙන තුරු ලැබෙන තුරු ඔබ අර දේත් කරයි යන්න. අන්න එතකොට ඔබ තුළ අර මූල්‍යමය අස්ථාවර භාවයක් කොයි වෙලේවත් ඇති වෙන්නේ නැහැ. ඒකයි අපි බුද්ධිමත් විය යුතු වෙන්නේ. මේ ග්‍රහ පීඨියම් තුළ තියෙන දේ සුබයි අසුබයි දැනගෙන අයියෝ සුබයි කිව්වොත් නියමයිනේ කියලා අර උඩ බලන් ඉන්න එකවත් අසුබයි කිව්වොත් අයියෝ ඔක්කොම ඉවරනේ කියලා ආයි බිම් බලන් ඉන්න එකවත් නෙමෙයි කළ යුත්තේ. සුබයි කිව්වොත් ඒ සුබ දේවල් ඒ පසුවිම නිර්මාණය වීමත් එක්ක උපරිමයෙන්ම ඒ දේ ලත් කර ගැනීම සහ අසුබයි කිව්වොත් ඒ දේ තැන්වල මොනාරද අසුබ. දැන් මම පොඩ්ඩක් කාලේ අරගෙන සමහරට මේක මේ දීර්ඝයි කියන්නේ හේතුවත් ඒකනේ. අසුබයි කියලා මට ඔක්කොම අසුබයි කියලා අතාරින්න බෑ. මම අසුබ නම් කොතනට අසුබ? එහෙනම් ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා කියන්න බෑ. ඒකයි මම මේ කාලේ ගන්නේ. ඒතර දැන් මම ඔබට කියනවා කලින්ම මේ තැන තමයි අසුබ. මේක වෙනස් කරගත්ත යුතු කියන්නේ ඔබ ඒ දේවල් වෙනස් කරන්න වගේ බලාගෙන ඔබ වාසනාවන්තයි. ඔබට මේ දේවල් තෝරා බේරා ගන්න ලැබෙන එක මේ බිලියන ගණන් ලෝකයේ මේෂ ලග්න හිමියන් තුළ ඔබ ලක්ෂ දෙක තුනක් මේෂ ලග්න හිමියන් මේක අහන අයට ඇත්තටම වාසනාවක්. ඒක මේ මං කියන ලොකු දෙයක් හිතලා කියන දැන් නෙමෙයි. ඔබට යම්කිසි ඉදිරිය ගැන දැනීමක් යම්කිසි අදහසක් ලැබෙනවා. ඒ අදහස තුළ ක්‍රියාත්මක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ওই தත්ත්වය තුළ තමයි මේ ආර්ථික මෙහෙසීම තුළ ලැබීම අතින් කිසිම ගැටලුවක් නැහැ මේ කාලේ. ඔබට යම්කිසි ආකාරයෙන් ගත්තොත් බහුතරයක් එක මේක පොදු ලග්න පලාපලා ගැන සමහරුන් ගැන මම කියපු අර අසුභකාරී පිහිටීම් එක ගෙවන නිකන් අසුභ දසාවල් ඔබේ උපන් කේන්සරන් තුළ පිහිටීම් එක මේ කියන දේවල් වල සුභ අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළියෙත් කරත් ඒගොල්ලොත් ඒ මොන අසුභකාරී තත්ත්වයක් තිබ්බත් ගොඩ යන්න පුළුවන්. ඒක නිසා මේ බහුතරයක් අයට මේ කාලේ ආර්ථික මේ වශයෙන් ඔබට යම්කිසි ආකාරයකින් අර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඔබට මේ ඔබේ ඉලක්ක සඳහා ළඟා වීම සඳහා ඒ කොමන හෝ අන්දමින් අවශ්‍ය මොහොතේදී මුදල් ඒ ආර්ථික මේ යහපත්කම ලැබෙනවා. ඒක නිසා කලබල විය යුතු නැහැ. හැබැයි වියෙහි දම්පසනම් ගොඩාක් වැඩි. ඉතින් ඒව නිසා සමහරට අර
ලැබීම් කියන දේ දැන් මම කිව්වා මොන ලැබෙනවද මේ අතේ සතේ නේ අතර වෙනක නැතිනවා කියලා. නෑ ඒකට හේතු වෙන්නේ ඔබේ වැයපස ඔබට පාලනය කරගන්න නොහැකි වීම. නැතුව වෙන ගැටලුවක් නෙමෙයි. ඒක නිසා අර ඔබට ඔබේ ආර්ථික මේ දියුණුව පේන්නේ නැත්තේ ඔබේ වැය වැඩි නිසා. ඒක නිසා පොඩ්ඩක් වැය කරෙද්දි අනවශ්‍ය වියදම් වැඩි ගොඩක් කරලා ඔබටත් මේලයි මුදලක් අතර හම්බුනොත් ඒකේ තුල තියෙන අර සම්පූර්ණ දේම වියහිදම් කරලා ඉවර කරන්න තමයි ඔබට තියෙන්නේ. යම්කිසි දැන් දෙයක් කරලා පොඩි ඉතිරියක් හරි කරගෙන අනාගතයේ උදෙසා මොකක් හෝ ආයෝජනයක් කරනවා නෙමෙයි. ලැබුණාද වියදම් කළා. ඊට පස්සේ ආයෙ පහුවෙන් ඉඳන් හුල් හුල් එන තත්ත්වෙනේ. ඕක මේෂලක් නිමියත් තුල මාස අවුරුදු 7-8ක් තිස්සේ පැවති තත්ත්වයන්නේ. හැබැයි ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා ආර්ථිකයේ මේ පොඩි පුනරුද්දයක් තියෙන නිසා පොඩ්ඩක් කල්පනාකාරී වැයපස පාලනය කළොත් ඔබට මේ ආර්ථික ස්ථාවරභාවය ඔබතුල යම්කිසි පහුගිය කාලට සාපේක්ෂව පොඩි හෝ ආර්ථිකයේ පුනරුද්දයක් ඇති වෙලා කෙනෙක් ඔබට හැඟීවි. අන්න එතකොට පොඩි තවත් උත්තේජනයක් ලැබී ඔබට සතුටක් දැනෙවි. තව ඉදිරියට නම් මම තව දියුණු වෙන්න ඕන කියලා. ඒක නිසා වැයපස නැත්තම් වියදම් පැත්ත පොඩ්ඩක් පොඩ්ඩක් නෙමෙයි පුළුවන් තරම් උපරින් සැලසුමක් එක්ක ඔබ පාලනය කරන්න. මොකද මාසේ පලාපල ඔබ අහනා නම් මගේ මම මේ සැලසුම ඇති කරගන්න ආකාරය හැම මාසෙම කියනවා. ඒ නිසා ඒදී නිවැරදිව කළොත් ඔබට මාසෙන් මාස ජීවිතේ යම්කිසි සැලසුමක් ක්‍රියාත්මක කරගනිමින් ස්ථාවරත්වයක් අත් කරගන්න හැකියාව පවතිනවා. ආර්ථික ඒ වෙසේ විදිහට ක්‍රියාත්මක වෙද්දී පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගත්තොත් මේ පෞල් ජීවිත කුටුම්බ ජීවිතය තුළ යම් තාක් දුරට මේ කාල පරිච්ඡේදය තුළ අර ටිකක් සතුට වර්ධනය වෙන කාල පරිච්ඡේදය පහුගිය කාල සීමාව තලම් තිබිච්ච මානසික පීඩා චිත්ත පීඩා ප්‍රශ්න කරදර ගැටලු අවම වෙන කාල පරිච්ඡේදයක්. තව පැත්තෙන් ගත්තම පොඩ්ඩක් අර තිබිච්ච හැල හැප්පීම් යම්කිසි ආකාරකින් ඔය හිතමනාපකම් පවුලේ ඇතුළේ ඇති වෙලා තිබ්බනම් ඒ දේවල් ටිකක් දුර වෙන කාල පරිච්ඡේදයක්. නමුත් මෙන්න මේ කාරණාව හොඳට ඔබ හිතේ මත තබාගත යුතුම කාරණා තියෙනවා. අර ඔබ තුල තියෙන අර මං කිව්වේ අර කොහොම ගියත් තමන් නිවැරදි කියලා හිතන 100% නිවැරදි කියලා මතේ නිසා අර අනිත් අය ඔබ නිසා පීඩාවට පත් වෙන එක කරපදිනවා. ඇයි ඔබ හැම වෙලේම දුර දිග හිතන්නේ? ඔබ කියන වචනෙම ඒ මතම පිහිටලා ඉන්නවා. ඔබ කිව්වොත් කිව්වා. ඒ දේවල් හරි වුණත් වැරදි වුණත් වැරදි කියලා හිතුණත් ඒක වෙනස් කරන්න කැමති නැහැ. ඒව හින්දා ඔන්න ඔබේ පවුලේ අනිත් අය ටිකක් පීඩාවට ලක් වෙන්න හේතු කාරණා දෙන. ඒක නිසා පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න පවුල් ජීවිත තුල යම්කිසි ආකාරයකට ටිකක් දුර දිග හිතලා කටයුතු කරන්න වග බලා ගන්න. අර තියෙන යම්කිසි ආකාරයෙන් තමන්ගේ දැඩි තීන්දුව තීරණ ගැනීම හිතුවක්කාරී භාවයෙන් චුට්ටක් මිදෙන්න වග බලා ගන්න මේ කල්පපරිච්ඡේදය. මොකද සාමාන්‍ය මේෂ ලග්න හිමිය ගත්තම ඒක පොදු එකක් කාරණාව ඔබ හිතුවක්කාරිය යම්කිසි ආකාරයකින් ටිකක් අර උද්දච්චය ආඩම්බරයි. එනේ தත්ත්වය මේ කාලේ වැඩි වශයෙන් ඔබ තුළ ක්‍රියාත්මක වෙන නිසාවෙම පෞල් ජීවිත කුටුම්බ ජීවිත තුළත් අනේ හේතු කරගෙන ගැටලු මතුවේ හැකි. සමහරට ඒක ලොකු අවුල්වලට යන්නේ. ඒකට හේතුව ඔබ නෙමේ අනිත් අය ටිකක් අර ඔබට තියෙන ගෞරවය, ඔබට තියෙන ආදරය, ඔබට තියෙන ලෙංගතුකම ඉඳ ඒවා ඉවසීමෙන් දරාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඔබ හැබැයි ඔබත් ඒ දේ තුළ ඉවසීම සහ ඒ දේ වෙනස් කරන්න උත්සාහ දැරුවොත් මේ කාල පරිච්ඡේදය පෞද්ගලික කුටුම්බ ජීවිතවලත් අතිශයින් යහපත් කාර්ය තත්ත්වයක් උදා කරගත හැකි. අනිත් එක තමයි අනිත් අය ගන්න තීන්දුව තීරණ වලට අනවශ්‍ය ලෙස බලපෑම් කරන්න යන්න එපා. ඔබේ මතය තුළ අනිත් අය තීන්දුව තීරණ ගන්න කියන්න එපා. ඔබත් ඔබේ මතය කියලා ඔවුන්ට නිවැරදි ලෙස තෝරා බේරා ගන්න. විශේෂයෙන්ම දරුවෝ සම්බන්ධ කාරණා, සහෝදර සහෝදරිය සම්බන්ධ කාරණා තුළ නැත්නම් සැමියා බිරිඳ සම්බන්ධ කාරණා තුළ විශේෂ වශයෙන්ම දැන් මේ තමන්ගේ අය තමයි. හැබැයි ඒවට 100% ඔවුන්ගේ තීන්දුව තීරණ වලට ඔහු ඔවුන් කරන කටයුතු වලට ඇඟිලි ගහන්න යන්න එපා. එහෙම වුණොත් අන්න ඔවුන්ට ඔබ චුට්ටක් එපා වෙන්න. නැත්නම් ඔවුන්ගේ ජීවිතවලට වැරදි දේවල් සිදු වෙන්න හේතු කාරණාද. හැබැයි ඒ දේවල් සිදු වුණාම ඔබට ඇඟිලි දික් වෙන තැනට යම්කිසි ආකාරයෙන් පත් වෙන ඊට කරපදන. ඒක නිසා ඔබ ඔබේ අදහස කියන්න, ඒ අදහස තුළ ඔවුන්ට තීන්දුව තීරණ ගන්න නිදහස දෙන්න, අන්න ඒ දේ තුළ කටයුතු කරන්න. එතකොට ඔය තත්ත්වේ යහපත් කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේ මේ කාලේ ඔන්න දරු පිළිසිඳ ගැනීම බලාපොරොත්තු වෙන හිටියන ඔන්න මේ කාල පරිච්ඡේද මේෂ ලග්න හිමියන්ට මේ ඔබගේ යම්කිසි ආකාරකින් ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතිනවා. හැබැයි චුට්ටක් ඔබ දැන් වෛද්‍යවරු මුණ ගැහෙනවනේ මේ වගේ තත්ත්වයන් තුළ අර ශරීර උෂ්ණවත්භාවය උෂ්ණභාවය පොඩ්ඩක් පාලනය කරගෙන තමයි ඒ දේවල්ට යන්න වෙන්නේ. මොකද හේතුව ඒව හේතු කරගෙන යම්කිසි අතරමඟකදී ඔය යම්කිසි දරු ගැබට හානිකර දේවල් සිදුවේ. හානිකර දෙයටත් වඩා ඔබට යම්කිසි ආකාරයෙන් ඔබේ ශරීර සෞඛ්‍ය පාලනය කරගන්න අපහසුතාවයක් ඇති වෙවි. තව පැත්තෙන් ගත්තාම මේ කාල සීමා තුළ අර මේ දැන් දරු පිරිසිඳ ගැනීම දැනටත් සිදු වෙලා තියෙන නැත්නම් ඉදිරියේදීත් එහෙම බලාපොරොත්තු ඉන්න ඔය ශරීරයේ සීනි නැත්නම් ඔය දියවැඩිය තත්ත්වය ටිකක් පාලනය කරගෙන උත්සාහ කරන. දැන් ඔබට දියවැඩිය නැතු වෙයි. නමුත් අර ඒ කාල සීමා තුළ ඇති වෙන තත්ත්වයන් තුළ අන්න එහෙම තත්ත්වයන් ඉහළ යන්න පුළුවන්. අන්න ඒ තත්ත්වයන්ටත් මූණ දෙන්න බලන්න. ඒවට නිවැරදි ලෙස සැලසුමක් හදාගෙන ඒ දේවල්ට යොමු වෙන්න. ඒ දේ තුළ ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගැනීමේ වාසනාව උදා කරගැනීමේ හැකියාව හොඳට ප්‍රබලාදෙන්ද මේ පවතිනවා. තව පැත්තෙන් කතා කරමු මේ කාල සීමා තුළ සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරමු. මේ කාලේ මේෂ ලග්න හිමියන් තුළ ප්‍රේම සම්බන්ධතා පවතිනවා. නමුත් ඒ ප්‍රේම සම්බන්ධතා තුළ තරමදුරටන්න එතනටත් අර කියපු දෙයක් ක්‍රියාත්මක වෙනවා. ඔබ අර අනිත් කෙනා ඔබේ පෙම්බතා හෝ පෙම්බති උරට වඩා ඔහුගේ හෝ ඇයගේ නිදහසට බාධා කරන්න උත්සාහ දරනවා. ඒ දේ තුළ යම් තාක් දුරට අර
පොඩ්ඩක් දුරට අර අනිත් කෙනා හැම කවුරුත් කැමති නැනේ කාටවත් යටත් වෙලා ඉන්න. අන්න ඒ දේවල් වල අනිත් කෙනා පීඩාවට පත්වීම ඔවුන්ට ටිකක් යම්කිසි ආකාර ඔබ කෙරේ කලකිරීමක් ඇතිවීමට හේතු කාරණා දෙනවා. ඒව හේතු කරගෙන ප්‍රේම සම්බන්ධතා පොඩ්ඩක් කැඩී මිදී යන්න ඉහිරෙන්න ඉඩකඩ පවතින නිසා වෙ පුළුවන් තරම් අර ඕනට වඩා ඕන දෙයක් තදින් අල්ලා ගන්න එපා. අනිත් කෙනාගේ නිදහසට බාධා කරන්න යන්න එපා. තමන් නිදහස ඉන්න කැමති සේම අනිත් කෙනත් ඒසේමයි කියලා සලකලා පුළුවන් තරම් නිදහස තුළ ආදරය තුළ මේ ජීවිතය විඳින්න උත්සාහ කරන්න. හැම ලග්නම කිව්ව කාරණා තමයි මේ කාලේ ඇති කරගන්න අලුතෙන් ආරම්භ කරන ප්‍රේම සම්බන්ධතා නම් එතරම්ම පැවැත්මක් තියෙන දේවල් නෙමෙයි. ගොඩාක් දුර මේ ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්නේ ක්ෂණික ආකර්ෂණය නැත්තම් යම්කිසි වෙනත් හෝ කාරණා මත වෙනත් භෞතික සාධකයක් පදනම් කරගෙන නැත්තම් මූල්‍යමය සාධකයක් පදනම් කරගෙන අවස්ථාවාදීකමක් පදනම් කරගෙන අරමුණක් උදෙසා ඇති වෙන බැඳින් තමයි මේ කාල සීමා තුළ වැඩි. ඒ නිසා මේ කාල සීමා තුළ එතරම්ම අලුතෙන් ප්‍රේම සම්බන්ධතා ආරම්භ කරන්න හොඳ කාලයක් නෙමෙයි. ඒ නිසා මේ කාල පස්සේ චුට්ටක් ඒ පැත්තෙන් අයින් වෙලා ඉන්න ඕන. හොඳයි නැත්තම් පොඩ්ඩක් ඔබට අර ඔබේ මේ කාලේ ආර්ථික වශයෙන් යහපතක් උදා කරගන්න පුළුවන් කාලේ ඒ වගේ බැඳීම් නිසා මානසික පීඩා චිත්ත පීඩා ඇති කරගෙන අර යහපතට බාධා කරගන්න යන්න එපා. ඒ නිසා පුළුවන් තරම් මේ කාලේ බැඳීම් වලින් ඈත්ලා ඉන්න උත්සාහ කරන දැනට දින පවත් මේ බැඳීම් වලින් ඉවත් වෙන්න කියන එක නෙමෙයි. මේ කාලේ පොඩ ඔබේ රාගාධික භාවය වැඩි. ඒව හේතු කොටගෙන ඔන්න ඔය පොඩි පොඩි ආකර්ෂණීය භාවය හින්දා කෙටි කෙටි බැඳීම් ඇති කරගෙන ඒ දේවල් සම්බන්ධ වීම් කරන්න ඉඩකඩ පවතිනවා. ඒක ඒ කාරණා මත ඔබට යම්කිසි ඔබේ චරිතයට හානි කර දේවල් ඔබේ මනසට හානි කර දේවල් සිදුවී හැයි ඉඩකඩ වැඩි. ඒක නිසා ප්‍රවේශමෙන් මේ කාලේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න වග බලා ගන්න මේෂ ලග්න හිමියෝ. ඒ වගේ මේ විදේශගත වෙලා ඉන්න අය හනම් මේ කියන දේවල් අපිටත් බලන්න පානත් ගාව අනිවාර්යෙන් ඔබටත් බලපන්න. මේ කියපු හැම කාරණාවම එහෙමයි. විශේෂයෙන්ම ඔබ රැකියා කරන ස්ථානය තුළ පොඩ්ඩක් ඔබේ තුළ තියෙන යම්කිසි ආවේගශීලීත්වය ඉක්මන්කාරීත්වය හේතු කොටගෙන ඔන්න ආරවුල් මතුවෙන ඉඩකඩ පවතිනවා. මේ කාල සීමා තුළ එක පාර කරන රැකියාවෙන් රණ්ඩු වෙලා ඉවත් වෙලා යන්න ඊටකට පවතිනවා. ඒක නිසා මේ වෙලාවේ එහෙම රැකියාව අනතුරේ දාන්න යන්න එපා. මොකද අලුත් රැකියාවක් හම්බෙනවා ගැටලුවක් නැහැ. ඒ නමුත් අර ස්ථාවරත්වය අපිට ඉදිරිදි වැදගත් නිසා මේ කාලේ ඉවසීමෙන් කටයුතු කරන වග බලන්න එකට වැඩ කරන ඇත්තක නිතර ආරවුල් ඇති වෙන ඊටකට පවතිනවා. ඒ වගේම විදේශගත වෙලා ඉදිය අනියම් සම්බන්ධතාවලට වැඩිපුර බැඳෙන ඊටකට පවතිනවා. ඒව හේතු කොටගෙන අන්න ඔබට ඒ කරන දේ තුළ ඒ රට ගියේ යම් ආර්ථික ස්ථාවරයක් හදන්න නැත්නම් අධ්‍යාපනය කටයුත්තක් උදෙසා. නමුත් ඒ අරමුණ අමතක වෙලා ඔබ ඒ දේවල් යොමු වීම තුළ අන්න අනාගතයේ දීන ටිකක් ඔය ඒ රාෂ්ට්‍ර කාල පරිච්ඡේදයේදී ඔබට හානි කර දේවල් සිදු කරගන්න හැකියාව තියෙන. ඒ නිසා පුළුවන් තරම් දැන් අනාගතය ගැන හිතලා තමන් ආපු අරමුණ වෙනුවෙන් කටයුතු කරන් යන්න. අර යම්කිසි ආකාරයකින් අර මනසට වහල් වෙලා කියන්නේ යම්කිසි හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන්න යන්න නම් එපා මේ කාලේ. අනිත් එක තමයි ආය පාරක් වෙන තමාමත්තේ 100%ක් හරි කියලා හිතලා වැඩ කරන්න යන්නත් එපා. මේ තත්ත්වයන් තුළ ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන මේෂලක් මේ වගේ බලා ගන්න. ආර්ථික තත්ත්වය යහපත් මේ කාලේ ලැබීම් හොඳයි. ඔන්න පාර්ට් ටයිම් ජොබ් එකකලා තාට ටිකක් කීයක් හරි ඉතුරු කරගන්න හැකියාව පාදගෙන මේ කාලේ පොඩි පොඩි ඔන්න පහුගිය කාලේ බැරුණාට මේ කාලේ චූටි ඉතිරියක් කරගන්නත් හොඳ කාල පරිච්ඡේදය. විදේශගත වෙලා හිටියත් ලංකාවේ හිටියත් ඒ හැම දෙයක්ම යහපත්. හැබැයි ඔය හැම දෙයකටම බුද්ධිය කියන දේ තවත් එකතු කරගත්තත් අර වියදනුත් පාලනය කරගනිමින් අර ඔබට ඒ පොඩියට ඉතිරි කරන්න පුළුවන් දේ තරමක් දුර තව යහපත් ලෙස ඉතිරි කර ගැනීමේ හැකියාවන් නම් පවතිනවා. අධ්‍යාපන ගැන කතා කරොත් මේ කාලේ මේෂ ලග්න හිමියන්ගේ අධ්‍යාපන තත්ත්වයන් තුළ අතිශයම යහපත් කාලයක අධ්‍යාපනික වශයෙන් ජයග්‍රහණත් කරගන්න හැකියාව දෙන උසස් අධ්‍යාපන බලාපොරොත්තු දෙස් විදෙස් වශයෙන් ඒ ඔබේ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව තියෙන එක නිසා ඔන්න උත්සාහ දරන්න මේ කාල පරිච්ඡේදයේ යහපත්. හැබැයි ඔතනදි තව දෙයක් තියෙනවා. විභාග උත්තර ලියන්න ගියොත් නැත්නම් යම්කිසි ආකාරයෙන් සමුක පරීක්ෂණ වලට ගියොත් ඔබ තුල තේරුම් ගැනීම ටිකක් අර ඇහුම්කන් දීම අඩුකම නිසා අඩු වීමක් වෙනවා. දැන් සමහර විට ඔබ කියවන්නේ ප්‍රශ්න පත්‍රයක් අද ප්‍රශ්න පත්‍රයේ උඩින් පල්ලෙන් කියන උත්තරේත් හොඳට දන්නවා. නමුත් උඩින් කියවද්දී ඔබට හැඟෙන දේ ඔබ ලියලා දානවා. හැබැයි පස්සේ බාදී අහලා තින්දට වෙනස් දෙයක්. හැබැයි ඔබ ඒකටත් උත්තරේ දැනන් ඉඳලා තියෙනවා. නමුත් කලබලකාරීත්වය නිසා ඔහේ දේවල් ලියලා අර හොඳ ජයග්‍රහණයේ උඩරිම තත්ත්වෙන් ලබන්න පුළුවන් දේ අඩු කරගන්න පුළුවන්. මේ ලේසි දේවල් වරද්ද ගන්න පුළුවන්. සමුග පරීක්ෂණ ගියත් එමය හරියට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔබ අහන දෙයට එහා ගිය දේවල් ඔබ උත්තරේ නෙන්දියා දීර්ඝ වශයෙන් කියන්න ගිහිල්ලා පොඩි පොඩි ගැටලු මතු කරගන්න දේ. මහා පරිමාණයව නෙමෙයි. නමුත් ඇති වෙන්න පුළුවන්. ඒ දේවත් ඇති නොකරගන්න වග බලගන්න ටිකක් සංයමකින් ඒ කටයුතු කරන අධ්‍යාපනයේ වශයෙන් ලබන අය මේ කාලේ ගොඩක් සැලකිලිමත් කටයුතු කරන්න උත්සාහ කරන්න, කල්පනාකාරීව කටයුතු කරන්න උත්සාහ කරන්න, මනස ව්‍යාකූල කරගන්න එපා. විශේෂයෙන්ම ඔය තරුණ තරුණියෝ කියන්නේ දැන් සාමාන්‍ය තරුණ මුල් යෞවන වියේ පසු වෙන අය ඉඳන්ම තරුණ තරුණිය උසස් අධ්‍යාපනය හදාන තරුණ තරුණිය පවා ඔය බැඳීම් නිසා ඔබේ අධ්‍යාපනයට හානි කර දේවල් විශ්ව සිද්ධ කරගන්න ඉඩකඩ පවතිනවා. මොකද බැඳීම් තුළ තියෙන ප්‍රශ්න හේතු කරගෙන අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න පවා ඉඩකඩ පවතිනවා. ඒ නිසා මේ වෙලාවේ බැඳීම් කියන්නේ අධ්‍යාපනය කියන කාරණාට ලොකු විසක්. ඒක නිසා මොකද අධ්‍යාපනය ලැබන කාල පරිච්ඡේද විශේෂයෙන් මේ පාසල් යන වයසට බැඳීමක් කියන එක අත්‍යවශ්‍යම කාරණා නෙමෙයි මේ කාල පරිච්ඡේද තුළ. එහෙනම් ඔබේ ඉස්සල්ලාම ඔබේ අරමුණ තුළ ස්ථාවරත්වය හදාගන්න ඔබ අධ්‍යාපන වශයෙන් ඉදිරියට යා යුතුයි. අන්න ඒ දේ තුළ හිතලා කටයුතු කරන්න. ඊට පස්සේ අනාගතයේදී ඒ කාල තුළ සිදුවියුත් ඒ ආකාරයටම සිද්ධ වේවි. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේද තුළ සෞඛ්‍යමය වශයෙන්
තරමක් දුරට අර තිබිච්ච අසනීප කාය තත්ත්වයන් වලට ඔන්න ප්‍රතිකාර ලබන්න පෙළඹෙනවා. ඔන්න ඕන්නේ නැහැ ප්‍රතිකාර, ඕන්නේ නැහැ අතහැරලා දාලා හිටපු අය චුට්ටක් මේ ගැන ටිකක් හිතලා බැලුවොත් හොඳයි කියලා කටයුතු කරන වග බලන එක අතිශයම යහපත්. මොකද ඒ රාශියක් කලින් ඉස්සරහට එනවනම් අපි අසනීපයක් තිබ්බත් නැතත් පොඩ්ඩක් ඔය බොඩි චෙකප් එකක් කරලා තියෙන අසනීප දැන් ඇඟ ඇතුලේ තාම අර මූලිකවදී තියෙන අසනීප තියෙන්න පුළුවන්. ඒ කාලට ටිකක් වැඩි වෙන්න තියෙන. අනේ නම් මූලිකවදීනේ අර පොරවෙන් කපන් තියදී නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් කාලේ පුළුවන් නම් කඩාගෙන උත්සාහ කරමු. මේකෙන්ද මේ කාලේට සැලකිලිමත් කටයුතු කරන සෞඛ්‍ය ගැන පොඩ්ඩක් ඔය ෆුල් බොඩි චෙකප් එකක් පුළුවන් අය කරලා අර ඒ තියෙනව නම් මොන හරි මේ මූලිකවදීදී මේ අසනීප කාටත් එක්ක මිදෙන්න උත්සාහ කරන්න. ඒතොර ඒ අනාගතේ තවත් ඇතිවිය හැකි බාධා වලින් ඔබට සැලකිලිමත් ලෙස යම් කිසි ආකාරයෙන් ගැලවෙන්න හැකි කියාපා දෙනවා. ඒ වගේම මේ කාලේ ආහාර රටාව තුළ පරිස්සම් වෙන්න යහපත් ලෙස සමබර ආහාර රටාව පවත්වා ගන්න උත්සාහ කරන්න, ව්‍යායාම් රටාවක් පවත්වා ගන්න උත්සාහ කරන්න, වෛද්‍ය උපදෙස් මත ඔය දේවල් කරන වඩා යහපත්. එහෙම වුණොත් මේ ශරීර සෞඛ්‍ය තුළ තියෙන පොඩි පොඩි ගැටලු කාර්යතත් නැති වෙලා දීර්ඝකාලීන නිරෝගී භාවය ඇති කරගන්න හැකියාව දෙනවා. මොකද පොඩ්ඩක් අසනීපකාරී තත්ත්වයන් වැඩි වෙන කාලපච්චය තමයි ගොඩාක් දුරට බහුතරක් දෙනාට 2025 මාර්තු 29 පස්සේ එන්නේ. කලබල වෙන නෙමෙයි කියන්නේ. හැබැයි අපි මේ අසනීප ඒ කාල සීමා තුළ වැඩි වෙන්නේ මේ කාලෙන්දම්ම මූලිකත්වය තුළ ඇඟ තුළ දලුලාගෙන ආවොත්නේ. එහෙනම් මේ කාලේ දේ කඩලා දැම්ම මුලින්ම උපුටා ගත්තොත් දැම්මොත් ඒ කාලේ ඒ දේවල් සිදු වෙන්නේ. අන්න ඒකයි මම මේ මුලින් කියන්නේ. සැලකිලිමත් කටයුතු කරන්න ඔබට පුළුවන් කලබල විය යුතු නැහැ. මේ කාලපාවචිතය තුළ කරන කටයුතු තුළ සාර්ථක වෙන්න ස්ථාවරය ඇති කරගන්න. ඉතින් මේ වීඩියෝ අසනගෙන පිළියම් පිළියම් නිවැරදිව කරන්න. එතකොට පොඩි හෝ යම්කිසි අපලකාරී තත්ත්වයක් 80%ක් තිබොත් ඒ දේවල් 100%ම මගහැරවාගෙන 100% යහපත තුළ ඔබට ජයග්‍රහණය ඇති කරගන්න හැකියාව පතුන. අපි ඉදිරිය යහපත් කරගන්න ඔබට හැකියාව පතුන. ඉතින් කලබල විය යුතු නැහැ. ඔබ ඔබේ ගමන යන්න ඔබට දිනන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත් විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න, ඒ දේවල් නැති කරගන්න, සුබ දේවල් 100% වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළි මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එක්කම මේ සෙනසුරු ග්‍රහය ඉතා සුවිශේෂයි. සෙනසුරු ගොඩදෙනේ බයයි බියයි. ඒක නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුල මේ සෙනසුරු අපලවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත් මම මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුලම මානසිකත්වය තුල එන්නේ තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩාක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ ඒ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම මේ රාශක බලපෑම් තියෙනවා ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකන. ඒක නිසා මේ නිවැරදි ආකාර විෂ්ණු දෙවියන් බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඉතින් ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂිත කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක්, රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදී කෑල්ලකුයි කහදියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්ප්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ඩ්‍රයිවර් ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්, ඒ වගේම එළඟ තෙල් පහනක් අවම වශයෙන්, බුලත් කොළ පහක්, පිරිසුදු ජලය, ඒ කියන්නේ පෙරාගත තුන් වතාවක් පිරිසුදු දිකරින් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් උයි. ඒ වගේ නිල් පාට මල්, නිල් කටරොඩු, ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනකට යන්න පුළුවන් යහපත්. නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදාදාවා සෙන්සුවාදාවක් යොදා ගන්නවා වඩා හොඳයි. ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසුදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුව නැහැ. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි. නැත්නම් ඔබ ඉන්න තැනින් ඉස්සලම් හොඳට පිරිසුදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසුදු කරගන්න, ස්ථානය පිරිසුදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලා ඒකේන ආකාර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන් පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන්නේ මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සලාම කහදියර අපි අරංගිය කහදියර ඉහැන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දැල්වන්න. එළඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන් දෙකක් පිළියෙල කරගෙන පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන්නේ බුදුන්ටත් දැල්වලා ඊට පස්සේ දෙවෙනුව එළඟි තෙල් පහන දැල්වලා ඊට පස්සේ
සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාලා අරංගියත් කමන්නේ. පොල් කිරි කර මිශ්‍ර කරන්න ඕන. පොල් කිරි මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරි මිශ්‍රණයට අර රිදි පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්ේ ස්ථානයේ තියලා විශේෂයෙන් ඔබ ගෙදර යද්දී ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවනම් යද්දී දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණී දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුකින් තියෙන අපලකාරයත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කන ලව්වක් කියලා ඔබකට තියෙන මේ අවශ්‍යතාවයන් හිතේ සිහි ගන්න අර නිල් පාට රෙදි කරට පඳුර තියලා ගැට ගන්න. ඒ ගැට ගන්න ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමක් නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශක දින බලපෑම් තුල අහිත කර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබ ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදා දවස් වලට බදා දවස් වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් ගල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකේ පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දාන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට එළඟි තෙල් බින්දු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. Tamanට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනවත් ඒ හැකි පමණින් Tamanගේ ඉන්න කාමරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඒ සාමාන්‍ය හැකි පරිදි දෙවියන් සිහි කරන්න ඒ වෙලට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේ හවා තමන්ගේ ආගමර දහමර නෝ කටයුතු කරද්දී ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කරලා පින් දෙන්න. ඒ වගේම අසරණ අය විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිතයට වයවෘද්ධ වයසක අයට ඔබ පුළුවන් තරම් අය ඔබට හැකි පමණින් උදව් පදව් කරන්න. ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න. ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න. පස්පයෙන් වැලකිලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම්කිසි ආකාරයක් නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන මොකද මේ වෙලාවේ මනස තුල ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒක නිසා අපි අර හැමදාම උදෑසන ආහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව, ඒකට අභිසංවිධාන පිරිත්ත් එකතු කරගෙන ඒ උදේසන ඒ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා. සූ ටීවී එකට පිවිසුන නම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒ වහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කනගෙන ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දෑමිසිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිත කර බලපෑම් සියල්ල අහිමි කර. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්. ගොඩාක් මිනිස්සුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කෙනෙක් කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනාගැනීම තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තටම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සර නෑ නේද? ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගන්න. සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙම් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒක නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන උත්සාහ නිරාශ තිබ්බත් නැතත් මේ දේ කරන්න මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න හැකියය උපරිමයෙන් උත්සාහ කරනද එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ පිළියම් පිළිවෙත කියනවා. ඒක තව විශේෂ පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව් අපි කරපු යම්කිසි අකුසල්
අපි දන්නේ අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමාබෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන පුළුවන් නම් කලින් දවස රැගීල කරනවා නම් එහෙමයි නැත්නම් අලුයම ගිහිල්ලාද කමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමාබෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් ටිකක් වැඩිපුර මල් පුළුණ අරන් එන්න අරගෙන රුවන්වැලි මහා සයරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම්කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැවතක් කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනද සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම් විශ්වාසයක භවයක් තුළ මිනිස් ආත්මය ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති. ඒ වෛරය ඔවුන් තුලින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකිනම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රිය හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහසාය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් නම් අලුයමම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්නේ කියලා තියෙන ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වශයෙන් කරන්න. හිතින් මව ගන්න ජය ශ්‍රී මා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහසාය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන්න ඒ දේ ප්‍රමාණවත් වේවි. ඔබේ හිත නිවන සහ ඔබගේ තියෙන ගැටලු කරතත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන්ම ඔබට ශිව දෙවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන් කීපයකම. ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න. විශේෂයෙන් මේ ඒ රස සත්‍යයන් වලින් පීඩා විඳින අත්‍යව අනිවාර්යෙන් මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හව පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න ඔබේ ආරක්ෂාව සලසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකම ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිත කාරණා තුල හදිසි වෙන අනුතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේහව ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරනවා මේ අනුතුරුවත් මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචනන් නිවැරදි ලෙස ශබ්ද කරන ආකාරය මම කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘතා. එන්න ඒ ආකාරයෙන් මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදි මේක සීගන්වන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න. ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියන තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්න මේ සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න. හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි, රසගින ග්‍රෑම් 50යි, කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි,
හොරයිට ග්‍රෑම් සීයයි බිම්දුම්මල ග්‍රෑම් සීයයි මේ කියන මේ කියන්න වට්ටෝරුවේ සමහර දෙවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුව ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණවලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්නන වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් සිංහල බෙහෙත් අලවිසල්වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේ හවා ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂ මේ සාම්බ්‍රාණ ටිකක් වැඩිකට එකතු කරගත්තර කමන්නේ මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණය තුළ උදේ හවා දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දනවන එහෙම නැත්තම් ඔය YouTube එකෙන් හරි කමන්නේ ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්වන සූත්‍රය ඇහෙන්න පුළුවන් නම් දවසට 3 වතාවක් විතර කියලා දාහන්න සලස්සන්න. මේ උදේ හවා දුම් අල්ලද්දි විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුම් අල්ලන මේ දේ තුළ අර අඳුරු බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙنده යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙنده හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගේ මුනින්දයට බාරහාර වෙන නුවාන පවත්තන දේ අනිවාර්යයෙන් මොකද මැදිහත්කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද වල ඔබට ඉතාව වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාදාස් වල කුරුසේ යාගය පවත්තන ගල්ලෙනී යාඥාව නිතර කියන ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේදී ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවා නම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවා නම් වේදනාවක් දැනෙනවා නම් දෙගිරියාවක් දැනෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවම වශයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන වගේම දේවමෙනින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න සප්පසද දිවසප්පසද වන්දනාව සට සහභාගි වෙන්න ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරේ කරින් ඉඳලා ඒ තමන්ගේ මානසික අධ්‍යාත්මික ජීවිතය තුළින් ඒ ආගම ඇදහිම තුළ දියුණු කරගන්න ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මක ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටළුලින් මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝපය පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල එක්වරු ශීලයේ රාත්‍රී ආහාර වේලේ වැලකිලෙන්ලා එක්වරු ශීලයේ රකින්න ඒ ආහාර වේල නිරාහාර වින්න කෙනෙක්ට කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසරණ සතෙකුට දෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම රණුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දහම ගැන සහය පිළියම් පිළිවෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ දෙන දහම තොල කාටවත් අගතියක් වෙන්නේ හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍රභාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතේ ලඟා කරමින් ජීවිත දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.